මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය මර්ජුවානා, කොකේන්, හසීෂ් ඒවගේම අයිස් කියන එක ඉතාමත් බරපතල මත්ද්‍රව්‍ය රට තුළ පැතිරිලා තිබෙනවා. පහුගිය අවුරුදු එකහමාරක් විතර මම ඉල්ලා සිටි අදාළ ආයතනවලින් මරණය දණ්ඩන නියමිවුවන්ගේ ලේඛනයක් මා වෙත එවන්න කියලා. මේ ලේඛන එවීමත් එක දිගටම ප්‍රමාද වුණා. දැනට තිබෙන වාර්තා පදනම් කරගෙන බොහෝ වෙලාවට අපිට පුළුවන්කම ලැබෙයි මරණය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න ඉදිරි මාසයක් දෙකක් කාලය තුළ. එය විස්තර වශයෙන්ම කිරීමට මම තීරණයක් අරගෙන තිබෙනවා. මොන විදිහේ විරෝධතාවක් විශේෂයෙන් මං කියන්නට ඕන, මානව හිමිකම් සංවිධානවලින් මං ඉල්ලීමක් කරනවා මේ රටේ අපරාධ මත්ද්‍රව්‍ය මත් කුඩු ජාවාරම් බරපතල පාතාලය මේවා මර්ධනය කිරීමේදී ඔවුන් වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන පෙනී සිටිනවා නම් ඉතාමත්ම වැරදි. මේ ඉතාමත් බරපතල වැරදි කරලා පාලනය නොහැකි කරපු තත්ත්වයට වැලිකඩ බන්ධනාගාරයේ සිටින පිරිස් බූස්සට ගෙනිච්චාට පස්සේ අපි STF දාලා තියෙනවා. ඒ දැම්මට පස්සේ අපේ මානව කොමිෂන් සභාව අපිව රකින්න ඕනේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සභාව STF ප්‍රධානියාගෙන් අහනවා මොන හේතුවක් මතද, කාගේ නියෝගයක් මතද, කුමන කාරණයක් සඳහාද බූස්සට STF සොදන්නේ කියලා. මේ වන විට විනිශ්චකාරවරුන් 12ක් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා විවස්ථා සභාව. ඒ ප්‍රතික්ෂේප කළේ ඇයි කියන කාරණාව මට දන්වලත් නැහැ. ඒ විනිශ්චකාරවරුන්ට දන්වලත් නැහැ. මේ තුල මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ ප්‍රාථමික අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, මහා අධිකරණ ඒ විනිසුරුවරුන් අද අපේක්ෂා බංගත්වයට පත් වෙලා තිබෙනවා. ඒ මොකද ඔවුන් කොතෙක් අවංකව සේවය කළත් ඔවුන්ගේ උසස් වීමවලදී කිසිදු හේතුවක් කාරණයක් නොදක්වා ඒ උසස් වීම ප්‍රතික්ෂේප කිරීම ඔවුන්ගේ අද දැඩි කනස්සල්ලට පත් වෙලා තිබෙනවා. මේ සිද්ධිය පිළිබඳව මම කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් ගරු කථානායක කරු ජයසූරිය මහත්මයා මට පිටු 4ක ලිපියක් එවලා තිබෙනවා. ඒ ලිපියේ සඳහන් වෙලා තිබෙනවා විනිශ්චකාරවරුන්ට උසස් වීම දීමේදී ජේෂ්ඨත්වය කිසිසේත් සලකන්නේ නැත කියලා. කුසලතා, දක්ෂතා, හැකියාවන් සලකලා තමයි විවස්ථා සභාව උසස් වීම දෙන්නේ කියලා. ඒ කුසලතා, දක්ෂතා, හැකියාවන් තීරණය කරන්න විවස්ථා සභාව මොන මඟ පෙන්වීම් තුලද? අතීතයේ යම් යම් නඩු තීන්දු දීම් පිළිබඳව මට ආරංචි විදියට චෝදනා කරමින් ඒ නිසා මේ අය උසස් වීම වලට නුසුදුසී කියන මතයක් තුල විනිශ්චකාරවරුන්ගේ උසස් වීම ලබා නොදෙනවා නම් එය මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ බරපතල ඛේදවාචකයක් බවට පත්වේවි කියා මා විශ්වාස කරන්නේ. මාවත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත්ම හොඳින් ඒ පරීක්ෂණ කටයුතු කරනවා මේ වන විට. මම පොලිසිය භාරගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් මේ මාස දෙක වගේ කාලය තුළ ඒ පරීක්ෂණ කටයුතු ඉතාමත් ඉක්මන් වෙලා තිබෙනවා. ඒ පරීක්ෂණ කටයුතු අවසන් වෙලා අවසානයේ තිබුණේ මගේ ප්‍රකාශයක් ගැනීම පමණයි. දැන් දවස් 4කට කලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ ප්‍රකාශයක් ගත්. ඒ නිසා ඉදිරි මම හිතනවා සති දෙකක් ඇතුළත වගේ රටටම දැනගන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අදාළ වාර්තාව නීතිපතිතුමාට ඉදිරිපත් කරාවි. ඉන් පසු නීතිපතිතුමා එතනින් එහාට කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා.